ಸಮಾಜಕ್ಕೆ ವಿವಿಧ ಮತವಾದ ದರ್ಶನ ಧರ್ಮಗೂರ್ತ ಕ್ರಮೇಣ ಆರು ದಾಹಕಾಲ ಸಂವರ್ಧನೆಯವರು ಅಭಯಗಿರಿಯ ಅಂತರ್ಜಾತಿಕ ವ್ಯಾಪ್ತವನ್ನು ಪೆರಬಿದ ಮಹಾ ಅಧ್ಯಾಪಕರಾಗಿ ನಡೆಸಿಕೊಂಡು ರಾಜಧಾನಿಯ ನದಿ ಮತ್ತೆ ಕವನದ ಅಭಯಗಿರಿಯಟ ಧರ್ಮದಲ್ಲಿ ಸಹ ಕೋಟೆ ಯುಗವಲ ವಾಂದನಾ ಕರುವನ್ ಅನಭಾಗ್ಯ ಅಭಯಗಿರಿ ಮೆಹತೋಗೆ ಆರಂಭವಾಗಿ ಇಂಗ್ಲಿಷ್ ಪಾಲನ ಕಾಲಿದೆ ಉತ್ತರ ಮಹಾವಿಹಾರೆಯ ವಿದ್ಯೆಯ ಮಹಾಭಾಷೆ ಅಂದನ ಅಭಯಗಿರಿಯನ್ ಉತ್ತರ ಮಹಾ ಚಿತವಚನೆಯ ಸದಾಂಗಣ ಸೆಲ್ಲಿಪಿಯ ಸ್ವಾಗತ ಕ್ರಿಸ್ತು ವರ್ಷ ದೇವನ ಸೇವಸರಾಯದ ಮೇಲಿಪಿಯ ಸ್ವಾಗಿನ ಮಿಳಿಸ ಅಭಯಗಿರಿಯ ನಿಶ್ಚಿತ ವಶೇನ ಅಂದನಾಗಿರೋಣ ಮೊಲಿಮ್ಮ ದಂಗದಾತ ಮಾಸೆಗೆ ಬಾರಕಾರತೆಯವರನೇ ಅಭಯಗಿರಿಯಟ ಕ್ರಿಸ್ತು ವರ್ಷ ಪಸ್ಸಿನ ಸೇವಸೇರಿ ಬಂದಾಹ ಭಿಕ್ಷುವನ್ ಅಭಯಗಿರಿಯ ವಾಸೇ ಕೆಲಬಾಬ ಚೀನ ಜಾತಿಗ ಬಾಹ್ಯನ್ ಭಿಕ್ಷುವ ಸಂಧಾನ ಕರಣವ ಅಭಯಗಿರಿಯ ವನಗತರಗ್ಯ ಉತ್ತರ ಮೌಲ್ಯ ಮಹಾನಪ್ಪಾ ಮೌಲ್ಯ ಕಪಾರಾರಾಮ ಮೌಲ್ಯ ಸಹ ಬಹುತು ಮೌಲ್ಯ ವಶೇ ಅಭಯಗಿರಿಯ ವರ್ಧನೆ ಉನ ಗುರುಕುಲ ಕೋಟೆ ಯುಗೆ ಡಕ್ವಾ ಮತಗತುನ ಕ್ರಿಸ್ತು ವರ್ಷ ದೇವನ ಸೇವಸರಾಯಿತಿ ವಸವರಾಜರಂಗೆ ಸೆಲ್ಲಿಬೇಕ ಮೇಸ್ಥಾನಿಯ ಸುದರ್ಶನ ಪ್ರಧಾನ ಕರೆಯ ವಶ ನಾನು ದ್ರವಿಡ ಭಿಕ್ಷು ಅಭಯಗಿರಿ ವಾಸೆ ಕಲಬಾವ ದ್ರವಿಡ ಗೃಹಪತಿ ಪಿರಿಸಕಗೆ ಆಧಾರ ದಿವ ದ್ರವಿಡ ಭಿಕ್ಷು ಪ್ರಾಸಾದ್ಯಕ್ಕಿತಿ ಕಲಬಾವ ಕೇನ ಮೇ ಸೆಲ್ಲಿಬಿ ಅಂತಹವರು ಎನ್ನುವ ಅಭಯಗಿರಿಯ ದಾಗಬ ವಿಶಾಲಕರ ಇದೆ ಕಲಬವ ಕೇನವ ದಾಗಬೆ ದಕುಣ ದೊರಟುವೆ ದಕಿನ್ ನಡತಿಯನ ಸಂಕ ಸಹಪದ್ಮ ನಿಧಿ ರೂಪದಿಕ ಇತಾದಿ ಸಂಕಲ್ಪೇಟಾನುವ ಪರಿಪರಿಯದ ಪದ್ಮವಿ ಆರಕ್ಷಾ ಕಿರಿಮ ಸಂಕೇತವಾದ ಕಿರಿಮಕ ಯುದಾಗತ್ತ ದಹನವದಿನ ಸೇವಸೆ ಉತುರುಮದ ಬಲಾತಿ ಉಸಾವಿ ಬೆಲೆ ಸುಲು ನಡು ಹಬ ತೀರಣೆಯ ಕಿರಿಮೇದಿ ಮೆತೆನ ದೇವರು ಮುಸ್ತಾನ ಪಶಿಲ್ಯುದಾಗತ್ತ ಮಿಶ್ರಣ ಎಡೆ ದುರತ್ವೇನವ
පසුව අලුතින් ගල් බැඳීම සිදු වෙනවා. මේ සවන් තුනක් තියෙන දගබේ ගර්භය මීටර 45ක් උසයි. කලින් කල කඩා වැටීම නිසා ගර්භය නියම හැඩය තීරණය කිරීම අපහසුයි. පරිසර සැකස්ම පිළිබඳව ඉතාම හොඳ නිදර්ශනයක් අපිට ලබා ගන්න පුළුවන් නම් ඒ එක තැන තමයි අභයගිරිය කියලා මම විශ්වාස කරනවා. කරුණු එකක් නේ, කරුණු ගණනාවක් උද. එකක් අපි බලමු. මේ භූමිය සකස් කරලා තියෙන ආකාරය. භූමිය හැම තැනම මළු වලට බෙදලා සකස් කරලා තිබෙනවා. එක තැනක්වත් මේ විදිහට භූමිය අසමාන විදිහට සැලසුම් වෙන තැනක් නැහැ. ඒ නිසා වෙහි ජලය ආව ගමන් භූමිය සෝදාගෙන යෑමක් සිදු වෙන්නේ නැහැ. එකක්. ඊළඟට ඒ නිසාම කාම පද්ධතිය සකස් කරලා තියෙන තැන්වලදී හොන් මඩ
එකතු වෙලා වතුර පෙරිල යන හැටියට සකස් කරලා තියෙන්නේ. ඒ නිසා කවදාකවත් වතුර නිසා යට වෙන රොන් මඩ මේවල පල් වෙන විනාශ වෙන තත්ත්වයක් ඇති වෙලා නැහැ. අද බොහෝම නාගරික තැන් වලත් කොළඹ ආදී තැන් වලත් මේ කාණු වැඩි කාලයක අවහිර වෙන හැටි දැක්කාම ඉතාම දියුණු ක්‍රමයක් එතන සකස් කරගෙන තියෙනවා. මෙන්න මේ தත්ත්වය දකින්න පුළුවන් එකක්. ඊළඟට පරිසරය සකසීමේදී මේ අය පොකුණ ගණනාවක් මේ අක්කර 600 ඇතුළත පොකුණ 65ක් පමණ හැදලා තියෙනවා. මේ පොකුණ නිසා භූමියට එක පැත්තකින් අලංකාර වෙනවා, එක පැත්තකින් ජලය භූගත ජලය වැඩි වෙනවා, අනිත් පැත්තෙන් එතන දේශගුණීය වෙනසක් ඇති වෙන්න ඇති කියලා අපි හිතන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් මහායාන හාමුදුරු චීනයේ ඉඳලා ආවේ. මේ හාමුදුරු කියනවා ලංකාව සමතීසෝක්ෂණ ගුණේ යුක්තයි. මේ අභයගිරි හිටපු හාමුදුරු අනුරාධපුරේ හැමදාම මල්ටි කියලා තියෙනවා. මෙන්න මේ විදිහට කතාව උන්වහන්සේගේ පොතේ සඳහන් වෙන්නේ. අද අර අවුරුදු 800ක් මේක වෙනස් වෙලා වනගත වෙලා තිබුණ නිසා පරිසරය වෙනස් වෙලා. නමුත් පුරාණයේ මේ අක්කර 600 ඇතුළත මේ විදිහට වැව් පොකුණු 65 පමණ තිබුණාට පස්සේ එකක් ඒ පරිසරයේ විශාල වෙනසක් තිබෙන්න ඇති. මීටර් 159ක් දිග, මීටර් 53ක් පළල පොකුණෙන් ප්‍රධාන දාශලවට ජලය ගෙන යන නල මාර්ගයක් අතට දැකිය හැකි. ගත්තා.
පිළිම සුවඳ පැනින් නාව අභිෂේක කිරීම මහායාන අදහසක්. දාගැබේ දකුණු දොරටු අසල ඒ සඳහා නිර්මාණය කළ අභිෂේක මණ්ඩපය හමු වෙනවා. 1918 මහායාන ස්තූපය විදියට හඳුන්වන මේ ස්මාරකයේ හතරැස් වේදිකාව මත ස්තූපය තිබූ බවට සාධක හමු වෙනවා. මහායාන මන්ත්‍ර සටහන් කළ ඊයම් පළකයක්ද මහායාන ස්තූපය තුළ තිබී සොයාගෙන තිබෙනවා. අභයගිරි පොදුර සංශාලාව වූ මේ සන්නිපාත ශාලාව ලංකාවේ මෙතෙක් හමු වී ඇති විශාලතම සන්නිපාත ශාලාව වෙනවා. මධ්‍ය සභා මණ්ඩපයක පිහිටා ඇති මෙම ශාලාවට සතර දිශාවෙන්ම ඇතුළු වීමට දොරටු පිහිටා තියෙනවා. සීමා ප්‍රාකාරයකින් වට වූ බිමක සතර කුණේ කුඩා ගොඩනැගිලි හතරක් හා මධ්‍ය ප්‍රධාන ගොඩනැගිල්ලක් වශයෙන් සකස් වූ ආවාස සංකීර්ණ අභයගිරිය දැකිය හැකියි. මහල් ගොඩනැගිලි ලෙස සකස් කළ මේ ගොඩනැගිලි අතරින් ප්‍රධාන ගොඩනැගිල්ල පොතු කටයුතු සඳහා හෝ නායක හිමියන්ගේ ආවාසය සඳහා යොදා ගත්තා. එක් ආවාස සංකීර්ණයක භික්ෂුන් වහන්සේලා 25 නමක් පමණ වැඩ සිටින්නට ඇතැයි විශ්වාස කරනවා. ආරක්ෂා කර ගැනීමට ශරීරයේ දහඩිය ගලනතුරු සිරුර උණුසුම් කර විවිධ ඖෂධ වර්ග ඇඟ ගල්වා පසුව උණුදිය ස්නානය කිරීමට අභයගිරි භික්ෂූන් ජන්තා කර භාවිතා කර තිබෙනවා. ලංකාවේ මෙතෙක් හමු වී ඇති කලාත්මක සලකඩ පහන් දෙක හමුවන්නේත් අභයගිරියෙන්. මහසෙන් මාලිකේ නමින් වැරතියට හඳුන්වන ප්‍රාසාදය අසල වඩා ප්‍රසිද්ධ සඳකඩ පහණ දකින්නට ලැබෙනවා. සඳකඩ පහණේ කැටයම් පිළිබඳව විවිධ මත පළ වෙනවා. අනෙක් කලාත්මක සඳකඩ පහණ අභයගිරි විසුව මාලිකේ නමින් වැරදියට හඳුන්වන ප්‍රාසාදයේ දකින්නට ලැබෙනවා. විවිධ කටයුතු සඳහා අවශ්‍ය ආලේපන නිපදවන ලද ස්ථානය මේ බව තහවුරු කරගෙන තියෙනවා. කුපික්කල මහාතිස්ස හිමියන් සහ පස්වන සියවසේදී අභයගිරියේ වාසය කළ ෆාහියන් හිමියන් නමින් අභයගිරි කෞතුකාගාරය නම් කර තියෙනවා. අභයගිරි විහාර භූමියෙන් සාගත් පුරාවස්තු තැන්පත් කර ඇති මේ කෞතුකාගාරයේ විවිධ යුගවලට අයත් නිර්මාණ දැකිය හැකි. ඒ අතර චිත්‍ර මූර්ති මෙන්ම අභයගිරි බිමේ පිළිමකයකින් සාගත් මේ අෂ්ටමංගල වස්තු කෞතුකාගාරයේ දැකිය හැකි. ¶¶
විශාල සහ වර්ධමැණි අභයගිරි බිමෙන් හමු වී තියෙනවා. අභයගිරිය බෞද්ධයන්ගේ ජීවමාන උරුමයක්.